ඔහු තමයි සිනමා ක්ෂේත්‍රයේ හිටපු දක්ෂතම ලනු දෙන්නා. විලාවකට මහා මිනී මරණ ගිනි තියන ලනු දෙන්නේ. උදාහරණයක් විදිහට අපේ හිතමු චිත්‍රපටයේ ෂූටින් නුවරඑළියේ හරි බදුළු බණ්ඩාරල පැත්ත කියලා. කඳු ආශ්‍රිත ප්‍රදේශයක තිබුණා කියලා. එහෙම ලොකේෂන් වලට යද්දී අපි gedara ayita කියලා එන්නේ අද ලොකේෂන් එක තියෙන්නේ අහවල් තැන කියලා. මෙයා කරන්නේ ඒකට සම්බන්ධ නනු නිලියන්ගේ ගෙවල් වල ටෙලිෆෝන් නම්බර්ස් හොයාගෙන එයාගේ ගෙවල් වලට කතා කරලා ලනු දෙන එක. එහෙම කතා කරලා හරිම හැඟින් බරව කියනවා. මම මේ අහවල් ලොකේෂන් එකේ ඉඳන් කතා කරන්නේ. හැබැයි මේ කතාව අහලා කලබල වෙන්න එපා. එතකොටම gedara කලබල වෙලා ඉවරයි. මේ දැන් එයා කන්දයිනි රඟපාමින් හිටියේ. ටික ටික එයා කන්දයිනටම ගියා. අනිත් පැත්තේ ෆෝන් එකේ ඉන්න කෙනා විලාප දෙනවා. හැබැයි වැටෙන්න ඔන්න මෙන්න කියා තියද්දි 99න් එයා බේරුණා. දැන් ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. එයා හොඳින් ඉන්නවා. මං එයාට ෆෝන් එක දෙන්න. ටිකක් කතා කරන්න. හිතා ගන්න පුළුවන් නේ එයා දෙන්නේ කොහොම ලනුද කියලා. මෙයා ෆෝන් එක දීලා මහා හයියෙන් hina වෙනවා. අපි ඉතින් බනිනවා. මෙයාට නම් hina gedere ඉන්න මිනිස්සයා heart patient කෙනෙක් වුණා නම් හිරේ විලංගුවේ වැටලා තමයි නතර වෙන්නේ කියලා. මැරෙන්න තරම් දෙයක් මම කිව්වේ නෑනේ. මං කිව්වේ වැටෙන්න ගිහින් බේරුණා කියලානේ. ඔය වගේ මහා පුදුම වැඩ කරන්නේ හරියට පොඩි ළමෙක් වගේ. සහෝදර නලු නිලියෝ අධ්‍යක්ෂකවරු කාර්මික ශිල්පීන් මේ හැමෝම එක්කම එයා හරිම විනෝදෙන් ඉන්නේ. මෙයාගේ ලනුසෙල්ලම නිසා අපි කලින්ම දැන් ගෙවල් වලට කියලෙන්නේ. ආවලා එක්ක අද ෂූටින් තියෙන්නේ. කෝල් එකක් ආවොත් ටිකක් කල්පනාවෙන් ඉන්න. ඉතින් මෙහෙම කිව්වේ කාගෙනද? කවුද මෙහෙම කියන්නේ? මේ දේවල් පුවත්පතකට කියලා තිබුණේ මාලනි ෆොන්සේකා. කාගෙනද කියලා තිබුණේ ටෝනි රණසිංහ ගැන. ටෝනි රණසිංහගේ සම්පූර්ණ නම රණසිංහ හෙට්ටි ආරච්චිගේ ඉග්නේෂන් ඇන්තනි සිල්වා. සිනමාවේදී ඔහුගේ නම ටෝනි රණසිංහ ලෙස කෙටි වුණා. ඔහු උපන්නේ 1937 හත්වෙනි මාසේ 31 වෙනිදා මොදරදී. ඔහු අතල ශාන්ත ඇන්තනි විදුහලින් හා මොදර ලසැල්ල විදුහලින් ඉගෙනුම ලැබුවා. ටෝනි තම ගමන ආරම්භයේ 1963 රන්තෝඩු නාට්‍යයෙන්. එහි රංගනයට ඔහු විසින් ගවර්නර් ජෙනරල්ස් අවෝඩ්ස් ෆෝ බෙස්ට් ස්ටේජ් ඇක්ටර් කියන සම්මානය ඔහුට ලැබුණා. ටීබී ඉලංගරත්න මහතා විසින් තමයි ඒක පිරිනැමුවේ. ටෝනි සිනමාවට අවතීර්ණ වුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ගම්පිරිලී චිත්‍රපටයෙන්. හොඳම සහාය නළුවා ලෙස 1966 දී සරිසවි සම්මානයද පරසත්තු මල්ලි හිකල රංගනයට ඔහුට ලැබුණා. 1969 දී හන්තානේ කතාව දුහුළු මලක් අහසින් පොළවට යන චිත්‍රපටියොල කළ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. 1980 දී ඔහු ගංගාධර චිත්‍රපටිය කළ පියාගේ චරිතයට සහ 1993 දී සප්තකන්‍යාහි රංගනයට සරසවි සම්මාන, ස්වර්ණ සංඝ සම්මාන, ජනාධිපති සම්මාන සහ OCIC සම්මාන ලබා ගත්තා. ටෝනි කොටිවල්ගිය, කෙලිමඬල, අවරගිර සහ පවුරු අල්ලු යන චිත්‍රපටිවල රචනය වෙනුවෙන් සරසවි සම්මාන ලැබුවා. පසු කලකදී ඔහුට දේශබන්දු ගෞරව නාමයත් ප්‍රදානය කළා. ඔහුගේ චිත්‍රපට නැරඹූ මිනිසුන් ඔහුව හැඳින්වුවේ ලාංකීය සිනමාවේ 70 දශකයේ ආදරවන්තයා ලෙස. ඇත්තටම ටෝනි කියන්නේ විශ්වකර්ම රංගන ශිල්පියෙක්. බෝඩින් කාර්යෝ හරිම බඩි තුනක් බන්දුල විතානගේගේ වැනිසි විලින්ත වැනි වේදිකා නාට්‍ය තුලින් වේදිකාවේදී ටෝනි රණසිංහ නම් රංගන ශිල්පියාගේ ප්‍රතිභාව අපි දැක්කා. ඒ වගේම ඔහු ඉතා හොඳ පරිවර්තකෙක්. ඔහු සතු භාෂාව සාහිත්‍ය පිළිබඳ වූ දැනුමත් ඒ ලෙසම විශිෂ්ටයි. ඔහු පුවත්පතකට මෙහෙම කියලා තිබුණා. රංග ශිල්පියා රංගදරයා කියන වචනවල කිසි තේරුමක් නැහැ. මගේ තරුණ වයසේ ඉඳලමයි මට කලාව පිළිබඳව උනන්දුවක් ඇති වුණේ. ඒ නිසා ඒක හදිසියේ හටගත් ආසාවක් නෙවෙයි. අඩුම තරමින් මගේ ජීවිත කාලය තුළදී ෂේක්ස්පියර් නාට්‍ය 10ක්වත් සිංහලට පරිවර්තනය කරන්න ඕනේ කියලා අදහසක් ඒ දවස්වල ඉඳලම මට තිබුණා. මගේ පෞද්ගලික මතය නම් අප හමුවේ තියෙන බොහොමයක් ෂේක්ස්පියර් නාට්‍ය පරිවර්තන සියලු දොසින් මිදුණු ඒවා නෙවෙයි. මෙතනදී අපි හිතන්න ඕන ඇයි මෙවැනි නාට්‍ය ඉංග්‍රීසි බසින් ලියවුනේ කියලා. ෂේක්ස්පියර් නාට්‍ය විවිධ භාෂාවලට පරිවර්තනය වෙලා විවිධ රටවල අදටත් රඟදැක්වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ නාට්‍ය සම්ප්‍රදාය ඒ වගේ හැදෑරීමක්ද සමග ෂේක්ස්පියර් නාට්‍ය සිංහලයට නගන්න තරුණ වයසේ ඉඳලම මට ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම ප්‍රබල ෂේක්ස්පියර් නාට්‍යයක් හැටියට ජුලියස් සීසර් ගන්න පුළුවන්. සීසර් කියන්නේ ඉතිහාසයේ තුලත් ලොකු හඬක් නගපු මිනිහෙක්. එවැනි නාට්‍යවලින් බිහි වූ ශ්‍රේෂ්ඨ නළුලියන්ද සිටිනවා. ඊට හොඳ උදාහරණයක් තමයි ලෝරන්ස් ඔලිවිය කියන්නේ. මා කලින් කී ජුලියස් සීසර් හා තවත් නාට්‍ය කීපයක හැරුණාම ෂේක්ස්පියර් නාට්‍ය ගණනාවකම
ප්‍රධාන චරිත රඟපෑ නළුවෙක් හැටියට ඔහු හඳුන්වන්න පුළුවන්. ටයිනන් කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි විචාරකයා ඔලිවර්ගේ රඟපෑම් ගැන විශේෂයෙන් කතා කරලා තියෙනවා. ඔහු කියන්නේ ඉංග්‍රීසි නාට්‍ය පවතින තාක් කල් ඔලිවියර් නැගූ ශෝක විලාපය රැව් පිළි රැව් දෙනවා කියලා. ඒ කාලේ මම රජ සේවකයෙක් ඒ වගේම විවාහකයෙක්. ඒත් වේදිකාවට මගේ මුළු ජීවිතේම කැප කරනවා. අවශ්‍ය නම් මට දිගටම රජයේ සේවයේ රැඳෙන්න තිබුණා. ඒ ආකාරයට 60 දශකයේදී වේදිකාවට පිවිසුණු මගේ ගුරුුනේ සුකදපාල සිල්වා. වරක් ඔහු මට කිව්වා මට හරිම ආසයි හැම්ලට් චරිතය රඟපාන්න කියලා. ඇයි ඔබේ නාට්‍ය කරන්නේ නැත්තේ කියලා ඊට පස්සේ ඇහුවා. නමුත් ඔහු ඊට දුන් පිළිතුර තමයි ඒ වගේ නාට්‍ය ජනප්‍රිය වෙන්නේ නැහැ කියන එක. ඉතින් මගේ රඟපෑම ගැන කියනව නම් ඒ සම්බන්ධයෙන් සුව අධ්‍යයනක යෙදී සිටි කාලයක් මට තිබුණා. තට්ටු ගෙවල් කියන නාට්‍යයේ ඔබට මතක ඇති ඒ නාට්‍යයේ නරඹපු ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරයක් මට ලැබුණා. ඒක හොඳ රංගනයක් කියන එක ඔවුන් කීවා. ඒත් නිල් කටරෝල් මල් කියන සුගත්ගේ ශෛලිගත නාට්‍යය කරපු රංගනය ගැන මං තෘප්තිමත් නෑ. ඒක හරිම සෞතුයි. එහිදී මා ගායනා කළත් මා ගායනයට දක්ෂ නෑ. කොහොම වුණත් සමස්තයක් හැටියට ගත්තොත් මගේ රංගනය ගැන මම තෘප්තිමත්. ඇත්තම කියනවා නම් වේදිකාව කියන්නේ ගයක් හදන්න කලින් දමන අත්තිවාරමක් හා සමානයි. ඒ ශක්තිය තමයි ගෙදරක කඩා වැටීම හෝ නොවැටීම තීරණය කරන්නේ. ඒ නිසා මම කියන්නේ පැවැත්ම ඇති නළුවෙකු වීමට නම් වේදිකාවෙන් ගමන ආරම්භ කිරීම සුදුසුයි කියලා. ඒ පදනම නළුවෙකුට හෝ නිලියකට අවශ්‍යයි. මට මතකයි එක දවසක් සුගත් කියපු කතාවක්. ටෝනි, මගෙන් බිහි වුණු හොඳම නළුවා උඹ. ඊළඟට නලින් ප්‍රදීප්. සිංහල සිනමාවේ කැපිපෙන්න චරිතයක් තමයි සිරිසේන විමලවිර කියන්නේ. ඔහුගේ මුල්ම චිත්‍රපටයේ පුංචි අම්මා වුණාට අදටත් ඒ පුංචි අම්මාට මොන වුණාද කියලා මම දන්නේ නැහැ. ඒ කාලේ හැටියට ද්‍රවිඩ සිනමා ශිල්පින්ගේ සහාය ලබාගෙන තමයි ඔහු ඒ චිත්‍රපටය හැදුවේ. ඒත් ඒ චිත්‍රපටය තිරයට ආවේ නැහැ. එහෙම වුණත් ඒ චිත්‍රපටය නිසා තමයි මම තිරයට ආවේ. ඒ කාලේ චිත්‍රපට කර්මාන්තයේ හොඳ තැනක තිබුණා. වගේම සමාජ සංස්කෘතියද ගොඩනැගී තිබුණා. ඔබ අහලා ඇති සන්ධ්‍යා කුමාරි කියන සිනමා නිළිය ගැන. ඇයට ඒ නම වැටුනේ ඇය චිත්‍රපටයට සහභාගී වෙන්න ආවේ හැන්දෑවක නිසා. ඒ විදිහට හැන්දෑවේ ආපු ළමයා නිසා ඇය සන්ධ්‍යා කුමාරි වුණා. ලුඩෝකී රංගනය ගැන ලියපු කෘතිය තමයි මම රංගනයට අදාළව මුලින්ම කියවපු පොත. ඒ ආකාරයට වේදිකාවේ දැඩි අභිනයක් සිනමාවේදී අපට ලොප් කරන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් මා මුලින් කී සිනමාවේ මුල් යුගයේදී අපි සිනමා රංගනය තුලත් දැඩි නාටකීය බවක් දකිනවා. ඒත් පසුව මම ලෙස්ටර් ජේම්ස් පීරිස් ගාමිනි ෆොන්සේකා වෙන්නෝන්ගේ ආභාෂය ලැබනවා. ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා. මට මතකයි මේ දෙලොවක් අතර චිත්‍රපටය කරන අතර වාරයේදී ලිස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කියපු කතාවක්. ටෝනි කම්මුලේ මස් නටවන්න එපා. ඒ ආකාරයට අපි කොයිතරම් අධ්‍යාපන රංගනය පිළිබඳව ලබාගෙන තිබුණත් භක්තියෙන් හැඟීම් සංකලනයෙන් රඟපෑම කරනකන් එය ප්‍රගුණ කළ නොහැකි. ඒ සඳහා භාවිතය අවශ්‍යයි. රංගපෑමට අදාළව ධම්ම ජාගොඩ හැම වෙලෙම ක්‍රමවේද මෙතඩ් ඇක්ටින් කියලා මහා බරක් ඔළුවට අරගන්නවා. ඒ වගේ බරක් ඔළුවේ තියාගෙන තමයි ඔහු රඟපාන්නේ. ඒක වැරදීනේ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. නළුවා හෝ නිලිය ඒ විදිහට තමන්ගේ අර්ථකථනයේ චරිතවලට ලබා දෙන්න ගියොත් රචකයාගේ අභිමතාර්ථය බිඳ වැටෙනවා. කෙනෙකුට තමන්ගේ රඟපෑමට අදාළ හැඟීමක් පිටතින් ගන්න පුළුවන්. අඬන්න තියෙන අවස්ථාවකදී ඇත්තටම අඬන්න පුළුවන් නම් හොඳයි. නමුත් ග්ලිසරින් අවශ්‍ය වෙනවා නම් කඳුළු ගන්න එහෙම හරි අරගෙන ඒ අවස්ථාව හරියට නිරූපණය කරන එකයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. හන්තානි කතාව කරද්දී සුගතපාල සෙනරත් යාපා අපට හුඟක් නිදහස දුන්නා. කොහොම වුණත් එහිමා ඉදිරිපත් කළ රංගනයේ ඒකාකාරීයයි ඇතමුන් පැවසුවා. ඒ වුණත් චිත්‍රපටයක් හැටියට හන්තානි කතාවට සාධාරණයක් ඉටු වුණේ නැතයි කියා මම සිතනවා. ගාමිණී චණ්ඩියා චිත්‍රපටයේ කළ රංගනය ඔබට මතක ඇති. ඔහු එහිදී සරම උසනවා. පසුව පරසතුමල් වලදී ඔහුගෙන් අරගන්නේ සල්ලල්ල ප්‍රභූවරයෙකුගේ ආදර්ශයක්. නමුත් මම සිදු කළේ මට ලැබුණු චරිතවලට සාධාරණ ඉටු කිරීමයි. ඒ අතර වාරවලදී ඇතමුන් මට යෝජනා කළා සිවාජි ගණේසින් වගේ රඟපාන්න කියලා. ඒ අයට මම පෙන්වා දුන්නා මම ටෝනි රණසිංහ කියලා. කොහොමුණත් ඒ කාලේ තවත් හොඳ නළු නිළියන් හිටියා. ලැඩි රණසිංහ හිම කෙනෙක්. ඔව්, හැම්ලට් නාට්‍යයේ කළ රංගනය අගය කළ යුතුමයි. ඒ වගේම ඩී.ආර්. නනකර, ඩේවිඩ් ධර්මකීර්ති, මාක් සමරනායක අදටත් ගැලපෙන අයයි. ඒකම මම බුරු සෝබණයක් හැටියට මගේ නළුකම අරගත්තේ නෑ. මගේ තරුණ වයසේදී දුම්බීමට මුදලක් වගේම ලොකු කාලයක් වැය කළා.
චිත්‍රපට කරනකොට මුදල් ඕන වුණේ නැහැ. බෝතලයක් ඔය අතරවාරදී හම්බ වෙනවා. ඉතින් ගහනවා. නමුත් ඒ නිසා අහිමුණු කාලය ගැන අද මම දුක් වෙනවා. ඒ විලාවේදී සංගීත භාණ්ඩයක් හරි වාදනය කරන්න ඉගෙන ගත්තනම් හරි වටිනවා. ඒ විදියට බොමින් දුම්පානේද කරමින් එකම විදියට නිෂ්පල කතා කියමින් ඒ කාලය එසේ අහිමි කර ගැනීම ගැන මම දුක් වෙනවා. ටෝනි රණසිංහයන් ගැන හෙළ සිනමා රාජිනිය මාලිනි ෆොන්සේකා මෙන්න මෙහෙම අපුරු කතාවක් කියලා තිබුණා. අපි ආදරවන්තයෝ රූගැන්වීම් කළේ උස්වැටි කීයාව ලොකේෂන් එක. මං උන්චිලි පැදබැත ඉන්න එක අවස්ථාවක් තියෙනවා. ටෝනි අයියා මා ළඟට ඇවිත් මගේ අතින් අල්ලලා අත අරගෙන ඉඹලා අත අත ගාලා ඔයාගේ අත හරිම සින්දුයි එහෙම කියන්න ඕන. ඇයේ සිදුවීමට මුහුණ දෙන්න පළමු අතාවට මගේ ජීවිතෙත් මම ආශාවෙන් හිටපු කෙනෙක් ඒ විදිහේ දෙයක් කරද්දි මටේ හැඟීම નિરાයාසයෙන්ම එළියට ආවා. නමුත් පොඩි කාලේ ඉඳලම මගේ අත හරිම ගොරෝසුයි. දැන් මේ දිවස දුන්න වෙලේ ඉඳලා මට කර කියා ගන්න දෙයක් නැහැ. මට දාඩිය දානවා. මට හරිම චකිතයක් දැනෙනවා. මම හෙමින් සැරේ ටෝනි අයියව පැත්තකට කතා කරලා කිව්වා. ටෝනි අයියේ මගේ අත හරිම ගොරෝසුයි කියලා. කෝබලන්න කෝබලන්න කියලා අත අරගෙන අත අත ගම්මින් කියනවා. නෑ ඔයාගේ අත ගොරෝසු නෑ. හරිම සිනිඳුයි කියලා. ඒ වෙලාවේ මට පුදුමාකාර සතුටක් දැනුණා. මගේ හිතටත් හරිම හොඳයි. මට ඒ විලේ හිතුණා මං හිතාගෙන හිටපු විදිය වැරදි ඇති කියලා. ඒත් අපේ අම්මා මට නිතරම කිව්වේ ඔයාගේ අත පුංචි දරුවා කාලේ ඉඳලම හරිම ගොරෝසුයි කියලා. සමහර විට මගේ හිත රිදෙයි කියලා ඇත්ත නොකියන්න නැති කොහොමුණත් ඔහු කෙනෙකුගේ හිත බිඳින්න කැමති නැහැ. ඒ වෙනුවට කෙනෙකුගේ හිත හදන්න සතුටින් තියන්න තමයි ටෝනි අයියා නිතරම උත්සාහ කළේ. ටෝනි අයියා පෙනුමෙන් හරිම අහිංසකයි වගේම කරන්නේ මහ පුදුම වැඩ. පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නේ හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්නේ හැමෝවම හිනස්සනවා. ඔහු තමන්ට අවස්ථාව උදා කරගන්න කාටවත් කැපිලි කෙටිලි කුමන්ත්‍රණ කරන්න ගියේ නැහැ. හැබැයි හැමෝටම ලනු දෙනවා. ඒකට නම් ඔහු තරම් දක්ෂයෙක් තවත් නැහැ. ඔහු තරම් ලනු දෙන්න දක්ෂයෙක් හිටියේ නැහැ. හිටියේ නම් මේ ડોක්ටර් පීරිස් විතරයි. හැබැයි ටෝනි අයියා ડોක්ටර් පීරිස්ට වඩා ලනු දෙන්න දක්ෂයි. ටෝනි ඉංග්‍රීසි සිංහල භාෂා දෙක මැනවින් දැනගෙන හිටියා. හොඳට පොතපත කියුවා. නාට්‍ය පිටපත් පොත්පත් ලියන්න ඔහු හරිම දක්ෂයි. හොඳ ඇසු පිරු නමක් ඔහු සතුව තිබුණා. ඕනම දෙයක් ඔහු සමග කතා කළාම හිත සැහැල්ලු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඊටත් විසඳුමක් ලැබෙනවා. ඒ නිසා බොහෝ ශිල්පීන් ශිල්පිනියන් ටෝනි අයියා ළඟට ගිහින් උත්තර හොයනවා. ඔහු පදිංචි වුණේ මරදානේ සිරිදම්ම මාවතේ නිවසක. ඔහුටම නිවසේ කුඩා පුස්තකාලයක් තිබුණා. වරින් වර ගෙනත් එකතු කරගෙන ඇති ඔහුගේ පොත් රාක්කයේ එකල වඩාත්ම දක්නට තිබුණේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන්ගේ චරිත ප්‍රදාන. මහත්මා ගාන්ධි, ලෙනින්, කාල් මාක්ස්, ඩී.එස්. සේනානායක වගේම විශිෂ්ට රංගවේදින් වූ ලෝරන්ස් ඔලිවියර්, මාර්ලන් බ්‍රැන්ඩෝ, රිචඩ් බර්ටන් ආදීන්ගේ ජීවිත කතා එහි තිබුණා. මම සිනමා ශිල්පියෙක්. ඉතින් නළුවෙක් හැටියට තව ටිකක් ඉදිරියට යන්නට මේ පොත් කියවල ලැබෙන අත්දැකීම් විශාලයි. මට මතක් වෙනවා රිචඩ් බර්ටන් වරක් මාධ්‍ය වේදිකාවට කියපු අදහස. මගේ එකම බලාපොරොත්තුව ජීවිතේ එක සැරයකට හරි විශිෂ්ට රංගපෑමක් ඉදිරිපත් කරන්නයි. මට දැන් අවුරුදු 40ක් වෙනවා. ඉතින් මගේ ඉදිරි අවුරුදු 10 තුල හොඳ රංගපෑම් 10ක්වත් ඉදිරිපත් කරන්න ලැබුණොත් මට ඇති. මම දවසක් වැලිගම ෂූටින් ගිය වෙලාවේ විරාගයේ පොත හොයන්න කඩමණ්ඩියට ගියා. පොත් අවසනකොට සුගතපාල් සිල්වාගේ නිල් කට්‍රොල් මල් නාට්‍ය සමරු කලාපයක් තිබුණා. මම ඒ නාට්‍ය රඟපෑවත් ඒ සමරු කලාපයේ මාළඟ තිබුණේ නෑ. මම එය මිලදී ගත්තා. ඔව් පුවත්පතකට එහෙම පවසා තිබුණා. ආචාර්ය තිස්ස අබේසේකරයන් විරාගයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කිරීමට පෙර විරාගයෙන් ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ටෝනි තුල අදහසක් තිබුණා. එකල තරුණ වියේ සිටි ටෝනි අරවින්දගේ චරිතය රඟපාන්න අදහස් කරගෙන හිටියේ. හන්තානේ කතාව කරන කාලේ විජය මට කිව්වේ මම තමයි ඔහුගේ හොඳම නළුවා කියලා. ටෝනි එසේ පවසා තිබුණා. සමහරු වැලිකතර බලලා කියනවා මචං ගාමිණිට වැඩිය ජෝ හොඳයි කියලා. එහෙම කියන්න බෑ. ගාමිණි ඔය වගේ චරිත රඟපාලා තිනවා. ජෝ පළවෙනි වතාවටයි ගෝරින්ගේ වගේ චරිතයක් රඟපාන්නේ. එතකොට ඒ කැරක්ටර් එකේ වෙනසක් වෙනවා. ගාමිණි ඉහළම විදියට රඟපාලා තිනවා වෙලිකතරේ. ටෝනි රණසිංහයන් රංගනයට මොනතරම් කැපවීම කරනවද කියලා කියනවනම් ඇතැම් වෙලාවට ඔහුගේ කඩවසම් පෙනුම ඔහු අමතක කළා. වෙනීසියා වෙලින්දා නාට්‍යයේ රඟපාද්දී තට්ටේ පෙනෙන පරිදි හිසකෙස් සකස් කරගත්තා. ඇතැම් චරිතවලදී ඔහු කටහඬ වෙනස් කර චරිත නිරූපණයේ යෙදුණා. තවත් විටක ඔහු හිසගේ සම්පූර්ණයෙන්ම සුදු කරගත්තා. පුවත්පතකට ඔහු රුක්මණී දේවිය ගැනත් මෙන්න මෙහෙම කියලා තිබුණා. මාළඟ තිබුණා රුක්මණී දේවියගේ තොරතුරු ගොඩක්. ඩීසියක්ක ජීවත් වෙලා ඉන්න කාලේ මට කියපුවා. සමහර අතිශය පෞද්ගලික කරුණු පවා එහි ඇතුළත් වෙලා තිබුණා. මම හිතාගෙන හිටියේ රුක්මණීගේ ජීවිත කතාව ලියන්න. ඒත් ඒ අතරතුර හදිසියේ නැති වුණ නිසා මට ඒ සේරම නවත්තන්න සිද්ධ වුණා.
එඩිත් මා එක්ක බොහොම ළඟින් හිටිය නිසා ඒ තොරතුරු හරි අගේට ලියන්න තිබුණා. ඒත් මම ඩේසි අක්කා ජීවත් වෙලා ඉන්න කාලේ නිකම් හරි ලියුම් කෑල්ලක් අස්සන් කරගෙන තිබුණා නම් හරි අගේට රුක්මණීගේ ජීවිත කතාව ලියන්න තිබුණා. ඒත් දැන් මට ඒ වැඩේට සම්බන්ධ වෙන්න ටිකක් කල්පනා කරන්න ඕනේ. මොකද නීති ප්‍රශ්න එන්න පුළුවන්. සැබවින්ම 60-70 දශකයේ ඔහුගේ චිත්‍රපටි දකිනකොට සමකාලීන හින්දි නළුවන් පරදවන කඩවසම් රූපයක් ඔහුට තිබුණා. එපමණක් නෙවෙයි. එවකට ෆිල්ම් ෆෙයා සංගරාවේ කතරු දූරේ දරපු බීජී කරංජියා මහත්මිය සරසවි සම්මාන උළෙලකට පැමිණ මේ බව සනාථ කරමින් ප්‍රකාශයකුත් නිකුත් කළා. දේශීය සිනමාවේ පුරෝගාමී සිනමාකරුවෙක් වූ සිරිසෙන විමලවීරයන් අතින් සිදු බරපතල වරදක් තමයි ඔහු හමුවන්නට ගිය ගැටවරයන් තිදෙනෙක් වන ගාමිණි ෆොන්සේකා ජෝබී වික්‍රම එච්.ආර්. ජෝතිපාල යන පසු කලක සිනමාවේ දැවැන්ත පුරුෂයන් වූ පුරුෂයන්ගේ කුසලතා ඔහුට හඳුනා ගන්න ලැබුණ නැතිවීම. එහෙත් ටෝනි රණසිංහයන් දුටු සැනින්ම විමලවීරයන් හඳුනා ගත්තා. ඒ නිසා තමයි පුංචි අම්මා සහ රොඩි කෙල්ලන් ඔහුගේ චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිත සඳහා ටෝනිව තෝරගත්තේ. රොඩි කෙල්ලට තෝරගත්තේ මේරි වොන් පෙරේරා. එහෙත් මෙම චිත්‍රපටි දෙකම අතරමඟ නතර වුණා. කෙසේ වෙතත් රොඩි කෙල්ල චිත්‍රපටය අතරමඟ නතර වීම ගැන ටෝනි කැමැත්තෙන් කතා කළා. මොකද එහි තිරපත ඔහු කියව ඇති බැවින් ඒක ඒ තරම්ම කබල් කතාවක්. එය නිර්මාණය වුණා නම් විමල වීරයන් ඉතිහාසයේ අත්පත් කරගත් ගෞරවයේ මෙන්ම ටෝනිසා සන්ධ්‍යාගේ අනාගතයද අහිමිවන්න තිබුණා. විශිෂ්ට නළුවෙක් ලෙස ටෝනි රණසිංහන් ස්ථාපිත වූ චිත්‍රපටය අතර ප්‍රවිසම් වන්න, මනමාලියෝ, ශීලා, සුභානි, සකුන්තලා හොඳ උදාහරණ වෙනවා. ඊට පසු පවුරුවලලු, අහසින් පොළොවට, බැද්දිගම, යහළුවෙහිලි, ගංගාද්දර, රෑ මනමාලි, සිසිල ගිනිගනි ඇතුළු චිත්‍රපට රාශියක් කරා ඔහු බෙහෙවින්ම ඉහළට යනවා. ඔහු කිසිම කලෙක මෙරට ජනප්‍රිය නළුවා වුණේ නැහැ. ඒත් ඔහුට ලැබෙන හැම චරිතයකටම ඔහු හරි සාධාරණත්වයක් ඉටුගොලා. ඔහු ලියූ නවකතා අතර ආදරණීය අයිරා, ජෝගි හමාරයි, මට කවුරුත් ආදරේ නැහැ, හැමදාම ඔබ මගේ වැනි කෘතීන් ඔහු ශ්‍රී ලංකේය පාඨකින් අතරට එක්කලා. ඒකම ඔහු කළ නාට්‍ය නිෂ්පාදන අතර 12 වෙනි රාත්‍රිය, ජුලියස් සීසර්, බලව නමක අරුම වැනි නාට්‍යද ඇතුළත් වෙනවා. එකම තිරකතා රචනා අතර කොටිවලගේ, අවරගිර, දරුවන්ගේ ගෙදර, තරණය, දුවට මවක මිස, කිලිමඩල, පවුරුවලලු, අතුරු මැතිවරණය, නිරූපිකාව ඔහු ලියූ තිරකතා රචනයන්ය. හෙළ සිනමා වංශ කතාවට නොඑක් අංශයන්ගෙන් අසහාය කැපවීමක් කළ මේ සද්ගුණවත් කලාකරුවානන් වසර 77ක් අයවලඳා 2015 6/16 වෙනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් හුස්ම හෙළුවා. අපි එතුමානන්ට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ගිනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජා.